අලුත් අවුරුදු උදාවීමත් එක්ක නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් අපි චිරාගත සම්ප්‍රදාය. මේ සම්ප්‍රදායට අනුව තමයි අපි හිසතෙල් ගෑම කරන්නේ. ඒකට හිසතෙල් ගානවයි කියලා කියන්නේ මේ ශාක සාර කොටස් තමයි ගත හේතුව තමයි දේශීය විදකම නැත්තම් හිල විදකම පදනම් වෙලා තියෙන ශාක සාරත් එක්ක. ඒ ශාක සාර පදනම් කරගෙන නව වසර එළඹුණාට පස්සේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. බොහෝ වෙලාවට කියන දේනේ 120ට 220ක් අහවඩා ආයුබෝ වේවා කියන තමයි හිසේ ඔන්න තිල් ගැල්වීම කරන්නේ. ඒතර මේ තිල් ගල්නවායි කියලා කියන්නේ ශාක සාර කොටස්. මේවා පිළියෙල කරගන්න රටාවන් තියෙනවා. ගංකරේ ඉන්න විදානු තමයි මේකට මූලික වෙන්නේ. ඒතකොට බෞද්ධාගමික ඌරුවක් නැත්තම් පරිසරයක් ඇතුලේ මේ කටයුතු වෙනකොට ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ තමයි මේකට මූලිකත්වයේ ගන්න. ඒතර නායක හාමුදුරන්ගේ මූලිකත්වයෙන් පිරිමි ඇත්තු ගෑනු ඇත්තු සියලු දෙනාම පන්සලට එනවා. ඒ පන්සලට ඇවිල්ලිවල චාරිත්‍රානුකූල පළවෙනියෙන්ම තමයි නායක හාමුදුරුව සියතින් තමුන්ගේ හිසේ තෙල් ගල්ව ගැනීමක් කරන. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාට තෙල් ගල්වා ගැනීම කරන. ඊට පස්සේ තමයි ගමේ ඉන්න වැඩිහිටියාගේ ඉඳලා ඔන්න බාලයාට අප සියලු දෙනාට තෙල් ගල්වා ගැනීම කරන්. එහෙම කරනකොට මේ පයටත් හිසටත් කොළ වර්ග ගන්න. ඒක මේ නැකත් චාරිත්‍ර අනුව පදනම් වෙලා තියෙනවා. මොනවද ඒ වසට සුබදායක වෙන්නේ කියලා. එතකොට පයට හිසට මේ ශාක කොටස් මේ විදිහට තියන්න හේතුව තමයි අපේ සියලුම හිල විදකම පදනම් වෙලා තියෙන ශාක සාරමත්. එතකොට අපිට විශ්වාසයක් ගොඩනැගෙනවා අපි පය තියාගෙන ඉන්න අපි හිස ගල්වමින් තියෙන හිස ගැටෙමින් තියෙන ශාක කොටස්. එතකොට පෙරලා අපි ඖෂධ හඳුනා ගන්න පුරුදු වෙනවා. වටපිටාවේ තියෙන ඖෂධවලට ආදරය කරන්න සෙනෙහසක් දක්වන්න පුරුදු වෙනවා. ගහකොළ ආරක්ෂා කිරීම කියන පිළිවෙතත් මේත් එක්කම කරනවා. එතකොට ගමේ ඉන්න සියලුම දෙනා පන්සලට ඇවිල්ලා එකතු පහදුම ඒ නැකත් වෙලාව මුල් කරගෙන සුබ වේවාය නිරෝගී වේවාය කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන තමයි තෙල් ගල්වා ගැනීම කරන්නේ. මේකට තෙල් ඇඹුල් මංගල්‍ය කියලා බොහෝ පළාත්වල කියනවා.